ආදායම් වශයෙන් රුපියල් බිලියන 350කට ආසන්න මුදලක් රැස් කරලා තියෙනවා. මේ මුදල රේගුවෙන් බලාපොරොත්තු වන ආදායමට හා සමානයි. බිලියන 350කට ආසන්න මුදල අපිට එකතු කරගන්න හැකි වුණේ රේගු දෙපාර්තමේන්තුව තුළ අපි ආරම්භ කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ තුලින්. පසුගිය වසරවල තිබුණු තහනම් කරන ලද භාණ්ඩ නැවතත් ආනයනය කිරීමට ඉඩ දීමට රජය ගත්ත තීරණය පසුගිය වසරේ ඔක්තෝබර්වල. ඒ තීරණය නිසාත් භාණ්ඩ ආනයන ප්‍රමාණය ඉහළ ගියා. ඒ වගේම රජය විසින් බදු ප්‍රතිශතයන් වෙනස් කිරීම තුලිනුත් අපේ ආදායම් වැඩි කිරීමට ධනාත්මක ලෙස බලපාලා තියෙනවා. අලුත් අවුරුද්දට ආනයන කරන ලද භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පසුගිය දිනවල ප්‍රමාදයක් තිබුණා. නමුත් ගිය සතියේ අන්තය වන විට ලංකාවට ආනයන කරලා තිබුණ සීලුම භාණ්ඩ ආනයන කරුවන් විසින් ශ්‍රී ලංකා රේගුවට සටහන් කර ඉදිරිපත් කරන ලද සීලුම බහලුම් අපි නිදහස් කිරීමට පියවර අරගෙන තියෙනවා. මේ වන විට කිසිම භාණ්ඩයක් නිදහස් කිරීමේ ප්‍රමාදයක් ඇතිවලා නැහැ.